සම්ම සම්බුදු සරණනිස දැවතුමේ. යමෙකු ආයමහා සංඝරත්ය විශයෙහි සිත පහදවා ගනීද ඒ සිත පහදවා ගැනීම එපුත් කලයාට අර්ථය පිණනිසම ඉවහල් වන බව සම්බුදු දහමට පෙන්වාදෙනවා. සදැහවතුී ඔබ මේ ශ්‍රවණය කිරීමට පාපර දුන ධර්මදේශනාවත් ඔබහට අර්ථ සිද්ධිය පිණසම මහෝපකාර වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබාප කෙරහි අනුකම්පාවෙන්, ෞද්ධයා රෝපවාහිනයේ මේ පැයටනියවිත, දායකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහා බෞද්ධ්‍යයා රෝපවාහිනී ැදිරයට වැටම කළ, පූච්‍යපාද කෝරලයාකම සරණතිස්ස ගෞරවනිය ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් සාධනාදදීන මස්කාරපූරප පිළිකනිමෝ සාතුසාතුෝසාතුෝ මෙමධර්මදේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබා දෙෙනවාන් மாාවත බැලුම්මහර මුදුන් ගොட පதிංචි ලාලනී දසනායක කකී කුසුමලතා துසි് විජය වරதන ශිරන්ති மாන්නப்பெருුම दिල්හනි රත්නසිරි සහ එරන්දාා දිසානායක යන මහත්ම මහත්මීෙන් පිරිස. සමන්තාචකවාලේසු අත්‍රගච්චන්තු දේවතා. සද්හම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනකාලු අයන් බදන්තා නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අප්පටි හතඥානචාරස්සෙ දස බලදරස්ස චතුවේසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ් සත්තු මස්ස දම්මිසෙරස්ස දම්මරා ජස්සෙ දම්මසාමිස තතාාගතස්සෙ සබ්බ්ഞුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සේ භගබතු වර හතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස බදස சතුವසාර්‍යවිසාදස ස satuತස දමසරස දම්මරජස දම්මසාස ගස ස සම සබදදස නමෝතස්ස භග වතු අරහතු සබ්බ දම්මි සු අපටි හතඥා නචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්ජ විසාරදස්ස සබ් සතුත මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. තතාා ගතස්ස සබ්බ්නෝ සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගබතු වර හතු සබ්බ දම්මි සු අපපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ සත්තු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්සේ සද්ධර්මශ්‍රාවක සැදැහැවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සූදානං වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව, අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් තවත් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවනය කරඩත් එන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරග්ඩත් ඒතුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරනු බෝධියෙන් සැප සහිතවම අමාමහනිවනින් සැනසීමයෙත් බලාපොරොත්තුව ඇතිව. එවතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුම්පත් වේවා කළ ආශිරුවාද කරනවා. පිනතන මේ උතුම් ධර්ම දේශනා මාලාව යටතේ අපි මේදිනවල සාකච්ඡා කරමින් ඉන්නේ තුූ රතන සූත්‍ර දේශනාව සම්බන්ධව. ඒ රතන සූත්‍ර දේශනාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරනකොට අපි මේ වෙනකුට දේශනාවේ ගාතා අටක් සාකච්ඡා කරල නිමා කරල තියෙනවා. ඒ ගාතා අට විස්තර කරනකොට ධර්ම දේශනා හතලිස් පහක් ගාථ ආටතුලින් සිද්ධ කරලා තියෙනවා අද තියනෙන් නමවෙනි ගේේෂනාව පටන්ගැන්ඩ සමස්ත දේශනා මාලාවේ හතලිස් හයවෙනි ධර්ම දේශනාව සඳහායි මෙ සැදහැති පෙන්වත් පිරිස දායකත්වය දරමින් ඉන්නේ එමන අපි ධර්ම දේශනා ආරම්භ කරමු මෙ උතුම් දේශනාවේ නමවෙනි ගාතාරථනය ඒ අරිය සච්චානි විභාවයන්ති ගම් භීර ප්ඥේන සුදේසිතානේ කිංචාපිතේ හොන්ති බුසප පමත්තා නතේ භවන් අට්ටමං ආදියන්ති ඉදම්පි සංහේ රතනං පනීතන් ඒතේන සච්චේන ස්වත්තිහෝතු අපේ භාගිතන් වහන්සේ මේ ගාථරථනයේ දේශනා කොට වදාල්ලි මෙ සෝවාන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරඩමයි අටවෙනි ගාතාරථනය පුරාවටත් සෝවාන් වහන්සේගේ ගුණේ තමයි දේශනා කළේ. හත්තනි ගාථරතනෙන් මහරහතන් වහන්සේගේ ගුණේ දේශනා කළා එතට මේ නමවෙනි ගාථරථනයනුත් සෝවාන් වහන්සේගේ තවත් ගුණයන් ප්‍රකාශ කරනවා. එනිසා මේ ගාතාරත්තනය පිළබඳව විස්තර කරනකට අට්ටකතාව සඳහන් කරනවා. ඒවන් විසේ සතු සෝතා පන්නස්ස ගුණේන සංගාධිට්ඨානං සච්චන් කත්වා. මේ විදිහෙට අවිශේෂයෙන් සෝතාපන්නයන් වහන්සේගේ ගුණේ හේතු කරගෙන සංඝ අධිෂ්ඨානය සහිතව සත්‍ය වචනය ප්‍රකාශ කරලා යම් ඒ සෝතාප්‍යයණන් වහන්සේලා තුන්නමක් ඉන්නවනං ද සෝවාන් වහන්සේගේ වසයෙන් සත්‍ය අධිෂ්ඨාන කරලා යම් සෝතාපණ්්‍යයන් වහන්සේලා තුන්නමක් ඉන්නවනං පිනති කෞුද මේ සෝවාන් වහසල තුන්නමක් කියල කියන්නේ සෝවාන් වෙනවා කියල කියන්නේ එකමාරඩු පලයක් එතර සෝවාන් වහසල තුන්දනෙක් කියන කියහම ප්‍රබේද තුනක් තියෙනවා ඒකබජී කෝලංකෝල සහ සත්තුකත්තු පරම කියලා මෙ ප්‍රබේද තුනම තියෙන්නේෙ සෝවාන් වහන්සේ සම්බන්ධයෙන් කාටද ඒක බීජී කියල කියන්නේ මේ ජීවිතයෙන් බනක්කාල සෝවාං වෙනවා එතං විදර්ශනා වඩල සෝවාන් වෙනවා මේ ජීවිතයෙන් සෝවාන්වෙච්චයේ උතුමන් වහන්සේ මේ ජීවිතෙන් පස්සේ ඊළඟට උපදින ආත්ම භාවය තුළ විදර්ශනා වඩල ස සෞ කලෙස් නසලා රහත්වෙනවා ොටේ රහතන් වහන්ස අය කවදාවත් උපදින්නේෙ නැහැන එදොට මේ සෝවාන් වහන්සේ තවත් එක භවයක හටගත්තා එක වතාවයි පැලවුණේ ඒක නිසා ඒක බජී කියල තියෙනවා කියනවා. එක බීජයකට එක වතාවයි පැළවෙන්න පුළුවන් කෝලංෝල කෝලං කෝල කියල කියන්නේ මේ ජීවිතයෙන් බනක් කහලා සෝවාන් වෙලා දෙවනියාත්මි සෝවාන් වෙන වනන් ඒ බීජී වෙනවා අප එක නිසල සඳහන් කළේ මේ ජීවිතයෙන් බනක් අහලා දෙවනිාත්මි රහත්වෙනවනං ඒ ඒක බීජී ද මේජීවිතෙන් බනක් අහලා සෝවාන් වෙලා දෙවනියාාත්මි ස රහත් වෙන්නෙත් නැහැ තුන්ගෙන යාත්මි සමහරලාට රහත් වන්න පුළුවන් හතර්වනියාාත්මි පස්සෙනාත්මි හයිවනි ආත්මි මේ ආත්ම කීපයේ තුළම රහත්වන්න පුළුවන් එහෙම හයිවෙනි ආත්මයේ දක්වා දෙවනිආත්මිදලා හයිවනි ආත්මය දක්වා ඔය අතර තුර අරහත්වේ මුදුම්පත් කරගන්නව නම් උන්වහන්සේලා හඳුන්වන්නේ කෝලංකෝල කියලා දු මේ සෝවාන් වහන්සේ අතර ප්‍රඥ්ඥාව අඩුම සෝවාන් වහන්සේ සෝවාන් වහන්සේ නමත් ආත්ම හතයිනෙ කොහොමත් උපදින්නේ තැම මේ ගාථරථනය සඳහන් කලි නතේ භවන් අට්ටමං ආදියන්ති අටවෙනි භවයක් නං පරිහරණය කරන්නම කරන්නම නෑ එෙදර මේ ජීවිතෙන් උතුම් සෝවාන් බව ලබාගන දෙවනි තුන්ගනි හතරවෙනි පස්වෙෙන හයවෙනිකෙන ආත්ම හයේම රහත් වනේ නැතුව හත්වනි වූ අන්තිම ආත්මේ නං ඒ අර්හත්වය ලබන්නේ එච්චර කාලයක් ඉස්සරහට ගේී අනික්කායට තරම් ප්‍රඥාව මදිහින්දන්නේ අන්න ඒක නිසා මේ ප්‍රබේධය අතර සත්තු කත්තු පරම කියල කියන්නේ ප්‍රඥ්ඥාව අඩුම සෝවාන් වහන්සේ කියලා කියනව මේක මේ අපේ වශයෙන් නෙ මේ සෝවාන් වහන්සේවෙළගේ වශයෙන් ප්‍රඥාව අඩුම කියල තමයි සඳහන් කරලතින් එහෙනම් සෝවාන් වහන්සේ නමක් ලෝක ඉපදෙන අන්තිමාත්ම භාවේ හෙවත් හත්තෙන ආත්මභාවේ නං රහත් වෙන්නේ ආං ඒ සෝවාන් වහන්සේ හඳුන්වනවා සත්තු කත්තු පරම කියේලා දැම් ප්‍රබේධ තුන්න තේරුුණාද මේ ජීවිතෙන් සෝවාන් වෙලා දෙවනියාත්මේ රහත්වෙනවනම් ඒක බීජී මේ ජීවිතෙන් සෝවාන් වෙලා දෙවනියාත්මේ හැර තුන්වෙනි හතරවැනි පස්වෙනි හයිවෙනි ආත්මෝල සෝවාන් වෙන වනං කෝලංකෝලේ මේ ජීවිතෙන් රහත් වෙලා අන්තිමාත්මයේ දක්වාම ගමන් කරලා හත්තෙන ආත්මභාාවේදි සෝලන් සෝවාහංවෙන් රහත්වෙනවානං උන්නවහසිර කියන්නේ සත්තුකත්තු පරම කියලා. මේක තමයි සෝවාන් වහන්සේලා තුන්්ඩමක් ඉන්නවා කියලා මෙතන මේ සඳහන් කරන්නේ. මේ තුන්දනාගෙන් හැමෝටම බාල පුද්ගලයා. එහම නැත්තං අඩුම ප්‍රඥ්ඥාවක් තියෙන පුද්ගලයා තමයි. සත්තු කත්තු පරම කියල කියන්නේ එකන ප්‍රග්ඥාව අඩු නිසා තමයි සෝවාන් වෙලත් අන්තිමාත්මය නැත්තං හත්ත ්‍යාත්මය දක්වා අරහත්වය ලබන්නැතුව ඉසරහට ගී ඒ අර්ථයෙන් තමයි එහෙම කියන්නේ ඇතුමේ අපිත් එක්ක සංසන්ධනය කරනකට ප්‍රඥාව හීනයි එහෙම නෙමේ සෝවාන් වහන් සෙළඟ වශයෙන් ලාබාල කෙන කියලා හඳුන් වවා ඒ පෙළිබඳව පුද්ගල ප්ඥප්ති ප්‍රකරණය සඳහන් කරලතියනෙ විදිහට. එත පුද්ගල ප්ඥප්ති පකරණය කළගෙනෙන් අබිධර්මේ අභිධර්මය සඳහන් කරල තියනෙ කොහොමද මේ කාරණාව ගැන ඉදේ කච්චෝ පුද්ගලෝ තින්නං සංයෝජනානං පරික්කාය සෝතාපන්නෝ හෝතයි එක පුද්ගලයක් සංයෝජනතුනක් හාත්පසිංෂය කරලා සෝතා පන්න වෙනවා. එක පුද්ගලයෙක් සංයෝජන තුනක් හාත්පසිංෂය කරලා සෝවාන් වෙනවා. ඔහු එකම භවයක් ඉපදිලා දුකකෙරවල කරනවනන්. එ පුද්ගලය හඳුන්වන්නේ ඒක බීජී කියලා. මේ අභිධරමේ ඒ ගැන කියල තිෙන හැටි. සෝවාන් වෙලා දෙවනි ආත්මභාාවයෙන් පසුව හයවනි ආත්මය දක්වා. අතර ැරිරලා දෙව මිනිසුන් අතර සැරිසරලා දුක කෙරවල කරනවා නං උන්වහස හඳුන් වන්නේ කෝලංකෝල කියලා අපි කාරණ සාකච්ඡා කරපු කාරණාව මයි මේ අභිධර්මය සඳහන් කරලා තියෙන ක්‍රමේතමයි මේසිෙහිපත් කරන්නේ. එහෙම නැතුව හත්වනි පාරක්ම දෙවිමිනිසුන් දෙවිමිනිස් දෙගතියේ ඉපදිලා දුක කෙරවල කරනවා නං උන්වහන්සේ හඳුන් වන්නේ සත්තුකත්තු පරම කියලා දැන් පන්නතුන භාගිතුන් වහන්සේ සෝතා පන්නයන් වහන්සේලාගේ අචලප ප්‍රසාදය ප්‍රකාශ කරලා සෝවන් වහන්සේ ළඟ තියෙන අචලප්්‍ර සහදේ දොට අපිළඟත් අචලප ප්‍රසාදයක් තියනවාද පිනන අපේ ප්‍රසාදය හෙළවෙනවා එකන අපේ ශ්‍රද්ධාව හෙළවෙනවා නමුත් සෝවාන් වහන්සගේ ශ්‍රද්ධාව කවදාවත්ම වෙනස් කරන්න බෑකාටවත්. අපි හත්තෙන ගාථවිදී උදාහරණ සහිතව හතලිස් හතරවෙනි දේශනාවෙන් මේ පිළිබඳව සාකච්ඡා කරල තියෙනවා. අපේ ශ්‍රද්ධවයි සෝවාන් වහන්සගේ ශ්‍රද්ධව අතර ොනතර ලොකු වෙනසක් තියෙනවද කියන කාරණාව. ඉ ඒක කලින් දක්කොපු නිසා තමයි යටකතාව මෙතන දක්වන්නේ සෝතා පන්නේයන් වහන්සේගේ අචලප ප්‍රසාදය ප්‍රකාශ කරලා. සෝතා පන්නේයන් වහන්සේලා තුන්දෙන අතරින් දෙවිමිනිස් දෙගෙතියේ වැඩිම වාරයක් ඉපදිලා රහත්වෙන සත්තු කත්තු පරම කියන පුද්ගලයා, අඩුම ප්‍රඥ්ඥාවතියන පුද්ගලයා හැටියට තමයි හඳුන් වන්නේ කියලා විස්තර කරනවා. සෝවාන් වෙලත් එතරම්ම කාලයක් රහත්නොවී ආත්ම හතක් වෙනකම්ම, මේලෝකෙ සැරිසරන්නේ ප්‍රඥාව අඩු නිසා කියලා හඳුන්වලා තියෙනවා. ආ ඒනිසා මෙතන මේ විදිර විස්තර කරලා තියෙනව පිනතුන. තේසං සබ් කනිත් අස්ස සත්තුකත්තු පරමස්ස ගුණේන වත්තුමාරද්දූ ඒ අරිය සච්චානි. කදමි කියන්නේ. සියල්ලන්ටම කනිිෂ්ට වූ එහම නැත්තං සියල්ලන්ටම බාල වූ. සත්තු කත්තු පරම පුද්ගලයාගේ ගුණය නිසා ප්‍රකාශ කරන්ඩ ආරම්භ කරමින් ඒ අරිය සච්චානිකන ගාත ගාථාව භාගතන් වහන්සේ දේශනාකොට වදාළ එකන කනිිෂ්ටම සෝවාන් වහන්සේගේ ගුණය ප්‍රකාශ කරමින් තමයි මේ ඒ අරිය සච්චානි විභාවයන්තය කියෙන ගාථරතනය ාගිතුන් වහසේ දේශනා කරන්න පටන් අරගෙන තියෙන්නේෙ පිනතුනි මේ යම් ආර්ය සත්‍යය හතරක් මේ ලෝකකි තියෙනවනම් මොනෝද මේ ආරය සත්‍යය හතර කෙල කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳවයි මේ සඳහන් කරන්නේ සත්‍යය වසාති වෙන්නා වූ කෙලෙස් අන්දකාරය දුරු කරන්න වූ භාග්‍යතුන් වහන්සේගේ ගාම්බීර ප්‍රඥාවයාලෝකෙන් එ කෙලෙස් අඳුර සුනුවිසුනු කරලා ගම්බීර පඥ්ඥන සුදේසිතාන තර ගාම්බීර ප්‍රඥාවක් මේ ලෝකෙ තියෙන කාටද. භාගිතුන් වහසගේ ප්‍රඥාව තරන් මේ ලෝකෙ වෙන කාගෙවත් ප්‍රඥාව ගාම්බීර බවට පත්වෙෙන්නේ පත්වෙෙන්නේ නෑ. අන් එනිසා සත්‍ය වසා තිබෙන ක අන්දකාරයේ මේ ලෝකයේ යථාර්ථය කෙලෙස්තුලින් හංගල ඉති නපින්. අපි යථාර්ථය දකිනවා අඩුයින්නේ. අපි මේ ලෞකික ලෝකයේ නොමැරෙන මිනිස්සු වගේ ලෞකික සම්පත් හොය හොයා රෑදවල් ගත වෙලා යනවා කාලය ගෙවිල යනවා අපිට තේරෙන. වර්තමානය, අපි කෙලෙස් වැඩි වෙනකොට අපිට තියෙන වැඩ නිමාකරගණඩ අපිට දවස මදි අන්න ඒ නිසයි යැපි කියන්නේ කාලේ ගෙවෙනවා තේරෙන් නෙවත් නෑ කියලා. සමහර වෙලාවට කෙනෙක් මරණයට පත්වෙලා හදදවස පිංකම නිමාකරලා දැන් තුන්මාසෙ පින්කමඇවිල්ලා අපි සමහරලාට අපේමයට මතක් කරන්ඩ යන හවල් දවස තුන් මාසෙ පිංකම තියෙනවා අම්මගේ එතකට අනුව තුන්මාසකුත් ගියාද කියලා අවුරුද්ධකුත් ගියාද කියලාගැන ඒ තරම් වේගෙන් කාලෙ ගෙවිල ගිහිල්ලා අපිට කාලයේ පිළිබඳව අවබෝධිකට වඩා අපේ කෙලෙස් වැඩී ඒ නිසා අපිට එදිනේදා කරන්න තියෙන වැඩ වැඩි වෙලා තියෙනවා වැඩ වැඩි වෙලා තියෙන නිසා කාලය ගෙවෙනව තේරෙන්නේ නැහැ නමුත් වැඩ ඉවරවෙන්නේ න නේ නිසා සත්‍ය යථාර්ථය වැහිල තියෙන්නේ පංච කාම ගුණ ඇ එක් අපි භාග්‍යිතුන් වහසගේ ප්‍රදේශයෙන් එලියට ගිහිල්ලා මාරයාගේ ප්‍රදේශයට හුඟක් ඇතුල් වෙලා වැඩී පින්නතුළි චක්වති සහනාද සූත්‍රයෙන් භාගිතුන් වහසක පැහැදිලි කරනවන්නේ භාගිතුන් වහස ප්‍රදේශයේෙන් නැත තම පියාගේ ප්‍රදේශයේ තුළම වාසය කරන්න පියාගේ ප්‍රදේශයේ තුළ වාසය කෙරුවොත් තමයි රැකවරණයක් තියෙන්න්නේ එහම නැතුවයින් එලියට ගියොත් අපිට තියෙන ආරක්ෂාව මදි සකුණක්්ගි කියන සූත්‍රදේශනාවෙන් මෙ පියාගේ ප්‍රදේශයේ මොකක්ද මාර්යාගේ ප්‍රදේශයේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරනවා කැටකුරුල්ලෙක් උපමාවට අරගෙන කැටකුරල්ලො එල කැනෙ බොහම චූටිකුරුල්ලෙක් ගොලු ජීවත් වෙන්නේ කුඹුරු හැවහම පෙරලෙන හිී කැටඋඩ කැටඋඩ ජීවත්වෙනවා කරදරයක් අනතුරක් දැක්ක ගමන් හි කැටස්සට හ්‍රරිංගනවා ඒ කැටකුරුලු පැටියකුට තාත්ත කියනවා පුතේ තාත්තගේ සීමාව තමයි මේ හිී හාලා පෙරෙල්ලා තියෙන ප්‍රදේශයේ මේ ඉක් මෝල යන්ඩි පාවුඹ කියලා එදි මෙ කියන දහන්න ඇගිල් එෙන්ඩයන්වාහසිේ හසේ පියාඹමින් හිටපු උකුස්සික්කුරුල්ල දැක්ක ගමන් වේගෙන් පහල්ට වෙලට හැගත්තා තැන් ඔහුගේ පාදාතර හිරවෙලා කුරල්ු පැටිය අහසින් යනවා යනකොට ඔහු අඩාන්න කියනවා මගේ තාත්ත කීපු දේ ඇහුවනම් මට මෙහෙම වෙන්නේ මගේ තාත්ත කීපු දේ ඇහුවනම් මට මෙහිම වෙන්නේ කී කිය අඩනවා එක උකුස්සර ඇහෙනවා කුස කල්පන කරනවා මොහුගේ තාත් මුහුට වඩ ලොකු මිනිෙහෙක් වෙන්න බේන එදට ඔහුගේ තාත්තක ප්‍රේශයේ හිටියනම් මගින් බේරෙන්න්න පුළුහන් කෙල්ලද මේ කියන්නේ. උකුසට ලොකු මානයක් තියෙනවාඔයාගේ ශක්තිය ගැන එනි සාකුල්ලු පැටියගෙන් අහන උබේ තාත්තක ප්‍රදේශයේය මොකක්ද කුඩලු පැටිය කිය නොවා හී හාල පෙරලිච්ච ප්‍රදේශයේ එනක් උඹ කියන්න උබේ තාත්තක ප්‍රදේශයට ගියහම උඹ රකෙනවා කෙලද එන කියන්නේ. සාත්ථගේ ප්‍රදේශයට යන්ඩ ඒත් මම බල්ලනවා කියලා. කුරුලු පැටයගිල් ලිලෑවිල්ල හිී කැටයකුඩ වහල ඉන්නවා. සකුණක් ගි කියල කියනෙ සකුණයන්ට අග්‍රයි කියන එක සූත්‍රයේ නම සකුණක් ගිනි. එතකොට සියලු සකුණයන්ට අග්‍රයි මේ උකුස්සෝවාගේ සත්තුවකු සස්වර්ග ගොඩක් ඉන්නවාන. ඇත්තු පස් දෙනකු ගිවිතර ශක්තිය තියනව ගුස්සුත් තින්නවා. පර්මානන අපිට දකිින්ඩ ලැබෙන්නේ නැවත් කඳ ලිහිනිියෝ වගේ ඇය උකුස්සු ගණයට තමයි අයිති වෙන අය තේගොලු ගැන ධර්මය වෙනම සඳහන් කරලා තියෙනවා එතිේ නිසා කුරුලු පැටිය හහි කැටවුඩ ඉන්නවා උකුස්සා අහසේ ටිකක් සැරිසරලා කුරුලු පැටිය ඉන්න තැන බලලා දැ වේගෙන් කුරලු පැටියගාවට ඉහලා හසසින්ද ේනවා ගොහු එන හඩ කුරුලු පැටියට ඇහෙනවා දවාතයක පාගන ගදුරගාවට කඩයි හැලෙන හඩ ඔහුට ඇහෙනවා ඕදැන් අනුමාන කරනවා මේ වෙනකොට මේ වෙනකොට මෙච්චර 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 මට ලංවෙෙන්ඩ ඕන. දැනම්මන් ැගන්ඩ බහොම ළඟයි කියල කල්පනා කරලා මෙ කැටකුරුල්ලට වේගෙන් ඉගිල්ලෙන්ට වැැරවුුණට පස් කැට අස්සට හරි වේගරින් ගඩ පුළුවන්. එය වහාම පස්කෙට අස්සට ගියා. උකුස්සට ආපු වේගපාලනය කරගණඩ ැරෝගයා කැටකුරල්ල පේ්ඩ නැතුගයා ගේ පපුුව හැප් වුණ පස් ැටේතනු මෙැල්ලම වැටුණා. මෙන්න මේ කාරණාව උදාාරණයේ හැටියට දක්කොමින් තමයි භාගිතුන් වහස දේශනා කරන්නේ තම පියාගේ ප්‍රදේශය තුළ හැසිරෙනකොට බ්ලොකු ආරක්ෂාවක් තමන්ට තියෙනවා කියලා ද මේක කැටකුරල්ලගේ තාත්තගේ ප්‍රදේශය. උකුස්සගේ ප්‍රදේශය මේක නෙමේ තමන්ගේ ප්‍රදේශයෙන් එලියට ගියාට පස්සේ කොහොමත් අනාරක්ෂිතයි. අපි වුණත් බලන්නකෝ අපි කියමු පිරිසක් එක්ක අපි රන්්ඩු සරුවල් වෙනවා අපි එහ පැත් තින්නට බනිනවා මගේ වත්තට අඩිය තිබ්බොත්නම් බලාගෙනයි කියලා මමත් එළියට යන්න හැදුවත් ගෙදරයි ගෙනව නෑ එලියට යන්්ඩිපා එහුණොත් අපිට පාඩුයි ඇතුළට අවුත් බලාගමු අපි හෙම කතා කරන නෝන තර ති ඒවගේ උකුස්සගේ ප්‍රදේශයේ කියන්නේ මේ පල්ල හැඳමේ කුත්සගේ ප්‍රදේශයේ තියන ගඩක් කුඩ අපි දකින උකුරස උපාාවණ බොහෝම ඉහෙළ. එති පල්ලහැට උකුස්සේ කාවහම සමහරලාට අර කවුඩ කියල බොඩි කුරුල්ලෙක් ඉව කළුපාට කවුඩු කපුුටු ඉතා කුඩා කුරුල්ල පව උකුසර කොටනවා නමුත් උකුස්සගේ ප්‍රදේශයට යොත් දෙක අපිට අනතුරදායකයි. එහිද එකෙක් කෙනාට සීමවෙච්ච ප්‍රදේශ තියෙන තමන්ගේ ප්‍රදේශය තුළ තමයි ආරක්ෂාවති. එතට අපිට කියනවා තමන්ගේ තාත්තගේ ප්‍රදේශයේ ඉක්මුවන් එපා කෙල කියැනෙ භාගිතුන් වහන්සේගේ ප්‍රදේශයෙන් එලියට ඇන්් එපාකිල්ල. මොකද්ද භාගිතුන් වහසගේ ප්‍රදේශයේ භාගිතුන් වහසේ අපිට පෙන්නන ප්‍රදේශය තමයි සතර සති පට්ටානෙ කායනු පස්සන වේදනානු පස්සන සිත්තානු පස්සනා දම්මානු පස්සනා මෙන්න මේ සතර සතිපට්ඨානයට අනුවවාසය කරන්න මාරයගේ ප්‍රදේශයේ කියන මොකක්ද පංචකාමයේ මාරයා පංචකාමය කියන දැල එල දීන් හැරලස්සනට එක හරි වි්චිත්‍ර විදිහට පේන්්ඩ තියෙනවා ඒක නිසා දමයි මීට වඩා අරක ලස්සනයි ඊට වඩා තවේ එකක් ලස්සනයි අපි මේ ඇහැට රැවටෙනවා හි දකින රූපේයට රැවටේවා හැට රැව්ට නොනෙම කනෙන් අහන ශබ්දයට රැවට්ටේෙනනවා. දෙවෙන් විඳන රසට රැවටෙනවා. මාගන්දිය සූත්‍රරයේ හර ලස්සන්නට මේක වාාගිතුන් හසසි විස්තර කරනවාන. මාගන්දය බමනාා භාගිතුන් වහසර බනිනවනේ මිනිස්සුන්ගේ දවුණුව නසන්න කියලා බනින්නේ භාගිතන් වහසේේ. ඇයි මාගන්දය මට එහෙම කියන්න එකේ ලැවූහම මගන්දදිකිනම් මිනිස්සුන්ට ඉන්ද්‍රියන් හම්බ වෙලාතියනෙ සැපවිඳින්න මසක් පාලනය කරන්න එැඩිමි. රූප බලන්ඩෝනේ රූප රසවිඳින්ඩෝනේ මෙතෙක්කල් දැක්කට වදා ලස්සන රූප හොය හොයාගිහිල්ල බලන්ඩෝනේ. රූප බලන රූප රසවිඳිනව නොදැක්ක රූප හොය හොයා ගිහිල්ල බලනවා. ශබ්ද හනවා ශබ්ද රසවිඳිනවා මෙතෙක් විඳලා නැති රස. ිින්ඳල නැති අහලා නැති ශබ්ද හොයාගෙන ගිහිල්ල හඩෝන. දිවෙන් කරන්නේ රසවිඳනය කැනෙ. එතර මෙතෙක්කල් වින්ද නැති රසයෙන් හොයාගෙනයනවා. ය අපි නිහිතෙනවල විධ දේවල් අද මේදේවල්ලා හාරයට ගණ්ඩෝනෙ අද ගෙදෙරින් කෑම කණ්ඩ බෑාද එලියට ගිහිල්ල කෑමකමු. අද බත් අනු බහු කරන්ඩ ව්‍යද මේ දේවල් අනු භහ කරමු ඇි රස හොයාගෙන හොයාගෙන යනවා ඉ මේ විදිහට ඉන්ද්‍රියන් පස් දෙනා ගැනම මාගන්දිය කියනවා මිනිස්සුන්ට මේ ඉන්ද්‍රියන් හම්බ වෙලා තියනෙ මෙන්න මේකටයි. ඉති උදාහරණය කැටියට අපි සඳහන්කරම රූප හොය රූප බලන්ඩෝන රූප රසවිඳිින්ඩෝනෙ දැක්කට වඩා ලස්සන රූප හොයාගෙන ග හිල්ල බලන්ඩෝනෙ. ඒකට තමයි මිනිස්සුන්ට ඇය හම්බ වෙලාතින්. ඉතින් භාගිතුන් වහන්ස අහනවා රූප හොයල්ලා රූප බලලා රූප රසවිඳලා අන්තිමට රූපයේ ආදීනව ගැන මොනෝද කියන්න කියලා මගන්දය කියනවා අප සූත්‍රෝලේ ගැනම් මුකුත් කියනේ ඉදි භාගිතුන් වහස දේශනා කරනවා මේ ඇහැ පාලනය කරන්න ඒගන අනවශ්‍ය දේවල් බලන්න ඇන්ඩෙපා ඕනෑවට වඩා දේවල් බලන්ඩ ගියහම අපිට එක ඉවරයක් නැතව කියනවා දෙනිසා ඇහැ පිනවඩ යන්ඩම හිතන. අනවශ්‍ය දේවල් බලන්ඩ පටන්ගත්ත තැන ඉඳලා මොනවද රැස්සෙන්ට පටන් ගන්නේ සතර සතිපට්ටානය තුළ ඉන්නකොට අකුසල් රැස්සන්නේෙ නැහැ හැබැයි සතර සතිපට්ටානයෙන් එලියට ගියාට පස්සේ අකුසල්ම තමා රැස්වෙන්න්න ගන්නේ. දෙේහිඳ අනවශ්‍ය දේවල් බලනවා හිතන්න්නකු උදාහරණයක් හැටීට රූපෝවානය බලනවා කියලා දැපිපින්න තුන් තනියම කල්පනා කල බලන්ඩක එක දිහා බලාගෙන රැස්සු නේ පවද කියලා එක පැයක් රූපවාහනය ගාව ඉඳල නැගිතින්න කොට මෙතෙක් ජීවිතයට එකතු වෙලා නැති අලුත් අකුසල්කීයක් අරගෙනද පිනැගිතින්නේ දේශය ඇති වෙනවා රාගය ඇතිවෙනවා පෘෂ්ණාව ඇතිවෙනවා මෙවාගේ කාරණක් කීයක් එකක් ද ඔොත ඉඳගෙනනන්න කියලබනට. එකං හිතන්න්න ක්‍රීඩාතරගයක් දිහා බලාගෙන ඉන්නවා කිය ක්‍රීඩා අතරගයක් බලාගෙන ඉන්නවා කියලා දේශයේ ඇතිවෙන වාරකොච්චරද අපිගමූ බෝලගහනවා කියලා එ පන්දුව අරකින්ද කිය පුදගලයාගෙන් ඒක මගෑරිච්ච හමත් අපි තරහයනවා ගුඩින්ගයන පන්දුව අත ඇරුව හමත් අපි රහයන පි කැමති පාර්ුශිවේ කට්ටියගේ පන්දුවට ොකු පහර කෙල්ල කර හමත් අපි තරයනවා. දැන් ඔය විදියට හිතල බලඩකු පැතුනක් මේ තරන්ගේ නරඹනකොට මොන තරං දේශසිත් පහල වෙනවාද කියලා. කියලකට ප්‍රතිවරුද්ධව අප අපේයි දිනන පැත්තට යනකොට ඉලකට අනික් පැතර ලේෂසිත් කොච්චර පහල වෙනවාද. අල්ලා ගැනීමත්ෙක් මංගයන්න ඉතින් නාටියයක්ක් බලන්ඩි ගත් හෙම තමයි සංගීත සදර්ශනයක් බලන්ඩ ගියත් එහෙම තමයි ගෙදරීින් යනකොට නොතිබ්බ කෙලෙස් ගොඩක් අරගන තමයි ඒ සන්දර්ශනය බල්ලාපහු එෙනකොට එන්නේ නමුත් භාගිතුන් වහසේ දේශනා කළේ නූපන් අකුසල් නූපදවන්ඩ උපන් අකුසල් යටපත් කරන්නට උපන් කුසල් වර්ධනය කරන්නට නූපන් කුසල් උපද වන්ඩ කියලා ඒ මත පහිටලා ඉඳගෙන අපි ගැන කල්පනා කරල බලහම මොන තරං මාරයගේ ප්‍රදේශයට ඇදිල ගිහිල්ලද කෙල තේරෙන්ට පටන් ගන්නේ එතකොට. අන්නේ එක නිසා සත්‍ය වැහිලතියෙන්නේ. යථහාර්තය වැහිලතියෙන්. නමුත් සත්‍යය වහල තියන කෙලෙස් නැමති අන්දකාරය කෙලෙස් නිසානි ඇත්ත වැහිලතියෙන්නේ. කෙලෙස් නැමති අන්දකාරය භාගිතුන් වහන්සේගේ ගම්බීර ප්‍රඥ්ඥාවෙන් ඒ ගම්බීර ප්‍රඥාවී ආලෝකෙන් සුනු විසුණු කරලයි තියෙන්නේ. පාගිතුන් වහන්සේගේ ප්‍රඥ්ඥාව නැමති ආලෝකයෙන් කෙලෙස් නැමති අන්දකාරය සුනු විසුණු කරල තියෙන්නේ. ගම්බීර පඥ්ඥේන සුදේ සිතානී එළ සඳහන් කරන්න ඒ නිසා. ආං එෙම ගැඹුරු ප්‍රඥාවක් තියෙන භාගිතුන් වහන්සේ දෙවියන් සහිත ලෝකයට පිහිට සරුවග්ඥතා ඥානයෙන් තමයි මේ සෝවහන් වහන්සේ ගැන දේශනා කරලා තියන්නේ. දෙවියන් සහිත ලෝකයාට පිහිට රි සරුවඥතා ඥානය එ පිහිටන්ඩ බැරි කියල කියන්නේ. දෙවිමිනිසුන්ට ලබන්ඩ බැරි ඥානය. ලොතුරාභාග බුද්ධත්වේ ශක්ෂාත් කරගත්තෙත් මනු්‍යයෙක් බව ඇත්ත ති න්හසේගේ ඥානය ළඟට එනවනම් තවත්වව බුදු කෙනෙක්ම වෙන්ඩනේ බුදුරජාණන් වහන්සේලාගේ ඥානයේ පරතරය වෙනස් ඇබ ඒ වෙනස් බව අපිට දකින්නඩ පුළු හන්ද ඒ වෙනස් බව අපිට කියඩ පුළු හන්ද එක බුදුවරුම්ගේ වශයෙන් විතරයි පවතින්නේ ඒම වෙනස් කියල කියහම ප්‍රග්ඥාධික ශ්‍රද්ධාධික වීර්යාදිික කියලා බදුරජාණන් වහන්ಸೇಲ ොට ತುನක්್ಕಿ್ನවා. ರ ಸವನ್ಸಲ ಪ್ೇද ತುನಕಿನ್ನು ඒ Bಜ ಕೋಲಂಕೋಲ ಸತ್ತುಕತ್ತು ಪರಬ කියೆಲ. ಭಾಗಿತುನ್ හಸೇಲ වශೇත් ಪ්‍රಜ್ඥාಧಿක ಶ್ද್ධಧාಧಿක ವීರ್ಯಾಧಿ කියලා ಪಭೇද තුනක්್තිನවා. ಅಂದ ಪಜ್ඥාාවಿ වෙන ಸක්್තියನවා කියලා. එක ಭಾಗಿತನ ಹಸೆಲಗ ವಸಯಂ್ කියನ ಮತಕ කරಣ. පේ ෞතම බුදුරජාණන් වහන්සේ අයිතිවෙන්නේ මේ ප්‍රබේද තුනෙෙන් මොන ප්‍රබේදයටද අපිභාගිතන් වහන්සේ ප්‍රග්ඥාධකයි ප්‍රඥ්ඥාධික බුදුවරුන්ගේ ගනයට තමයි අයිතියෙන්න්නේ කෝමදික තීරණය කරන්නේ නියත විවරන ලබාගත්තට පස්සේ. ලොෝතුරා බුද්ධත්වය වෙනුවෙන් පාරමී පූරණය කරපු කාලයේ මහාකල් පාසංඛ්‍ය හතරයි ලක්ෂ එකයි පාරමිතා කීයක් පුරන්්ඩෝ නෙද පාරමිතා තිහක්. සාමන්‍යෙන් දස පාරමිතා තමා පාරමී උපපාරමී පරමත්ත පාරමී කියලා අර දහයම තමයි මේ විදිරරි කැඩෙන්නේ. මංහිතන අපි පින්නතුන් දන්නවා දහයි එහෙම කඩෙන්නේ කොහොමද කියලා. පාරමිතා කියන මොනොදකකි ටියෙන් සඳහන්කලුත්. තමන් විසින් උපයාසපයාගත්ත වස්තුව වියදන් කරලා දන් දෙෙනවා. තම හම්බ කරපු වස්තුව දන් දෙෙනවා මෙතන තියෙනෙ අපේ තන්හාවෙ ප්‍රබේද ටිකක්. උපපාරමිතා කියන්නේ පාරමිතාවලට වඩා ලොකු දෙයක්. සිංහලේනං උප කියල කිය හම දෙවනි. පාලියයේ උප කියල කිය හම ලොකුයි. එ පාරමිතාවට වඩා උපපාරමිතාව සංකීරණයි. තන්හාේ මට්ටම තියෙන්නේෙ කොහොමද අපි තන්හාාවේ මට්ටම තියෙන්නේ අපි විසින් හම්බ කරගත්ත සල්ලි මිලමුදල් දනසම්පත් ඉඩකඩන් කියන මේ දේවල් වලට අපිළඟ ලොකු ආසාාවක් තියෙනවන්නේ එව්වට වඩා ආසාාව තියෙන දෙයක් නැද්දා පිළඟ තිෙනවාඇයි අපේ අතපයි නිකං හිතන්නකෝ ඇහැක් ලෙඩවුණා අතක් කකුලක් ලෙඩවුනා සුවපත් කර ගන්ඩ සමහර වෙලාවට මෙතෙ ක්‍රැස් කරලා තියෙන සියලුම මුදල් ලිවරවුණ හම එක්කු වාහනයක් කිකුණනවා දෙමට ඉඩන් කෑල්ලක් විකුණනවා කොහොමහරි අත සනීප වනොත් සල්ලි හම්බ කරනවා කියන එක කරන්න පුළුවන් එතකට ධනයට වඩා තන්හාාවක් තියෙනවා ශරීර අංගවලට හැම තනම වියදං කරලා වියදං කරලා වියදං කළ ද වියදන් කරන්න දෙකුත් නෑ සනීපත්නෑ වෛද්‍යවරය කියනවා අත කැපපුේ නැත්තං ජීවිතය රැකෙන් ෙත්නෑ කියලා. දැම් මොකද කරන්නේ. අතට වඩා තන්හාාවක් ජීවිතීද තියෙනවා. සල්ලිත් ඉවර වෙලා මේ අතහින්ද. නමුතින්ද මේක තවත්තිබපු ජීවිත නැතිව නෙනවන්නේ. ඔන්න හ මරුණාව කියලා ඉන්නෑ කවරුවත්. කොලෙ කල්ල දීල ගහම කාක්සං කරල තියෙනවා අත ප්ඩ ැමතිී කියලා කැමැත්ත ප්‍රකාශ කරලා එතවට ධනට වඩා තන්හාාවක් ශරීර අංගවලට තියෙනවා ශරීර අංගවලට වඩා තන්හාාවක් ජීවිතීට තියෙනවා පාරමිතා විදි කරන්නේ හරිහම්බ කරගත්ත වස්තුව දන් දෙෙනවා උපපාරමිතා විදි කරන්නේ තමන්ගේ ශරීර අංග දන් දෙෙනවා පරමත්ත පාරමිතා විදි කරන්නේ තමන්ගේ ජීවිතී දන් දෙෙනවා මෙන්න මේ විදිහට පාරමිතා දහයක් ආකාර තිහෙකින් මහා කල්පා අංක්‍ය හතරයි ලක්ෂේ තරං කාලයක් මුරුල්ලේ පූරණය කර ලයිල උතුරා බුද්ධත්තටාවේ හැබැයි එහෙම වනේ ප්‍රඥ්ඥාවෙන් අධික නිසයි. ශ්‍රද්ධාවෙන් අධික බෝසතාණන් වහන්සේ නියතවරණ ලැබවට පස්සේ මේ පාරමිතා තිහෙම තමයි පූරණය කරන්නේ කොච්චර කාලයක් ගත වෙනවද. මහාකල්ප අසංඛ්‍ය අටයි ලක්ෂේක තේරුන් අද වෙනස? මේ පාරමිතා තිහෙම තමයි තියෙන්න්නේ නමුත් එක බෝධි සත්්‍යයෙක් මහාකල් පාසන්කෙ හතරයි ලක්ෂයකෙන් කරන වැඩේ ශ්‍රද්ධාධික බෝසතානන් වහන්සේ ද මහාකල් පාසංක අටයි ලක්ෂයකක් ගත වෙනවා කියන්නේ ප්‍රඥ්ඥාධික බෝසතාාණන් වහන්සේගේ ප්‍රඥාවට වඩා ප්‍රඥාවටිකක් බාල නිසා. වීර අධික බෝසතාණන් වහසේ කොහොමද ්‍රඥාධක බෝසතාාණන් වහසේ මහාකල්ප අසංකෙ හතරයි ඉලක්ෂයකෙන් කරන වැඩේ උන්වහන්සේට ගත්ත කරන්න සම්පූර්ණ කරන්න මහාකල්පාසංකේ දාසිය ක්ෂයකක් ගතයවා හැබැයි වීර්යෙන් ඉතාම වැඩි සඳහන් කරනවා වීර්ිය කොච්චර තියෙනවද කියනවා නං ප්‍රඥ්ඥාධික බෝසතාණන් වහන්සේ මහාකල්පාසංකෙ හතරකින් මේ වැඩේ කරන්න කොහොමද කියලා දන්නව නං අනිවාරගේ හතරයි ලක්ෂයකින් කරනවා මොකද ඒ තරම්ම වීරයක් තියෙනවා. ඊලකට සඳහන් කරන ඔය කාරණාව දක්කොලා ප්‍රඥ්ඥාධික බෝසතාානන් වහන්සේ මහාකල් පාසංකෙ දාසයයි ලක්‍ෂයකකින් තමන් කරන වැඩේ මහාකල් පාසන්කය හතරයි ලක්ෂයකින් උන්වහන්සේ කරන්නේ කොහොමද කියන කාරණාවවත් වීරාදික බෝසතානන් වහසේ තේරෙන් නෙවත්නෑ කියලා. ති නිසා බුදුවරුන්ගේ වශයෙන් මෙන්න මේ විදිහේ බේ තියවා එ මෙතන සඳහන් කරන්නේ අපේ භාගිත වහන්සේ හැම දෙනාටම පිහිටන්ඩ බැරි සරුව්‍යතා ඥානයෙන් තමයි සෝවාන් වහන්සේ ගැන දේශනා කරලා තිය ඉති මෙන සරුවග්ඥතා ඥානය ලෝතුරා බුදුුවන උතුමෙකුට ලැබෙනවා මිසක් ඉන් පහලන්න අපිකාටවත් නොලැබෙන නිසා තමයි බුදුවරුන්ට විතරක් පිහිටන්ඩ පුළහන් කියලකෙන් භාගිතුන් වහන්සේලාට සාධහරනයි අපිටේ සරෝගිතාඥානයසාධහරණයි එකෙන් අපිට ලබන්ඩ බැහැ එක ලබන්ඩ සුදුසු පිළිවෙලක් තියෙනවා කොහොමදේක කරලා තියෙන්නේ සඳහන් කරනවා භාගිතුන් වහන්සේ දේශනා කරනවා කෙටිකරල දේශනා කරනවා විස්තර කරලා දේශනා කරනවා යමක් සහිතව දේශනා කරනවා යමක් ඉවත් කරලා දේශනා කරනවා. කියන ආං ඒ ක්‍රමයංගෙන් භාගිතුන් වහන්සේ මනාකොට සෝවාන් වහන්සේ ගැන කරුණු දේශනා කරලා තියෙනවා. මොනවද පිනතිනි දේශනා කරලා තියෙන කරුණු. ඉළකට සඳහන් කරනවා මනාකොට වඩන ලද ආර්ය සත්‍යන් සහිත පුද්ගලයන් මනාකොට වඩන ලද ආරය සත්‍යයන් සහිත පුද්ගලයන්. යම් කිසි දේවරාජ්‍යයක් හෝ චක්‍රවර්තී රාජ්‍යයක් නිසා ප්‍රමාදයට පත් වනත් වටිනකාරණාවක්. මනාකොට වඩනලද ආරය සත්‍යන් සහිත පුද්ගලයන් කියල කෙනෙ සෝහන් වහන්සිට. යම් කිසි දේව රාජ්‍යයක් හෝ චක්‍රවර්තී රාජ්‍යයක් නිසා ප්‍රමාධද වනත්. සෝවාන් වහසේ ආත්ම හතක් උපදිනවනි ති අපි කතා කලා එහම උපදින්න තිය තින්නවා අපිගේ සත්තුක් කත්තු පරම කියන තැනට යන සෝවාන් වහන්සේ නමක් මනුලොවෙන් ජුත වෙලා දෙව්ලෝවට ගියා දෙව්ලව රජකඹවාගේ හම්බුණු මොනදිවියලෝකට දෙයන්නේ කියන කාරණාව තීරණයක් නැහැන ඉතින් දිවියලෝ කෝල ආශෝ බොහොම දිගයි. ල්ල හැම දිිය ලෝක පදනත් නුස්්‍යවර්ෂය ලක්ෂානුවක් තියෙන අවශ්‍යය. එතනි උඩ දිවිය ලෝකයේ සක්ක්‍ර දෙදිවියන්ගේ දිවියලෝක ඉපදදුනත් මනුසවර්ෂය තුංකෝටි හැට ලක්ෂයක් තියෙනවා. තුන්ගනි දිවියලෝක මට්ටුමේ යාම ඒපදනුත් නුසවර්ය දාහතර කෝටි හතලිෂ් ලක්ෂ අවුෂයි. හතරවෙනි දිවිය ලෝකය ඉපදනොත් මනුස්වර්ෂය පනස්හත්කෝටි හැට ලක්ෂයක් අවුෂයි පස්සනි දිවිය ලෝක ඉපදනුත් නිමාන රතිය විශාකා මහවපාසිකාව මේ කාල ඉන්නේ හ එම තමයි ධර්මය සඳහන් කරන්න සෝවන් වෙලයි හිටියේ නමුත් ආයු ප්‍රමාණය සඳහන් කරනම් මනුස්්‍යවර්ෂයෙන් අවුරුදු දෙසය තිස්කෝටි හතලිශි ලක්ෂයක් කියලා එතන ගෙහට තියන්නේ පරණින් මිත වසවර්තිය මනුස්්‍ය වර්ශෝලයෙන් ආයු ප්‍රමාණය අවුරුදු නමසිය විසි කෝට හැ ලක්ෂය මේවාගේ දිව්‍ය තලේක ඉපදිලා ආත්ම හතෙන් මේක ඉවරවෙනවා කියලා කීවට එවන් දිවිය තලේකම ඉපදනොත් ආත්ම හතම් මොන්න තරන් කාලයක් ඇදිල යනවද එතවට ඒ දිවිය ලෝකයේ රජකමත් හම්මනොත් දෙව් රජෙක් වුුණොත් එහෙම රජ්ජුරුවන්ට වැඩ වැඩීනේ ගෙදරකවුුණත් ප්‍රධහනයට වැඩ වැඩී ඒවාගේ ආයතන ප්‍රධානයට ඊට වඩා වැඩී ලා ප්‍රදාණනියට ඊට වඩා වැඩි රටේ ප්‍රධානියට ඊට වඩා වැඩී ති රජරුවන්ට ඊටත් වඩා වැඩවැඩි ඉති දෙවියල්ලෝකෙ දෙෙවු රජෙක් වෙලා ඉපදුනත් සමත විදර්ශනා වඩන්න තියෙන කාලය දුවෙනවා. රාජකාරි ඇත දේවහරි වැඩි. අ ඒකයි මෙතන කියන්නේ එහෙම ප්‍රමාදයට පත්වෙලා නමුත්. එකක මනාකොට වඩන ලද ආර්ය සත්‍යන් සහිත පුද්ගලයන්, යම් කිසි දේව රාජ්‍යක් හෝ චක්‍රවර්තිී රාජ්‍යයක් නිසා ප්‍රමාදයට පත්වනත්. ඒ දෙවලවගේ හිල්ලන්නේ දැ මනුස්සලෝක සක්විති රජික්වාගේ බවට පත් වනුත්. ඒත් අති දීර්ගාවිෂයින්නේ දෙවියන්ට දරන්නන්න හැ නමුත් දීර්ගාවිෂයි මනුසවර්ෂා සූහතරදාහා එහෙම වගේ අවිෂ්‍ය තියන්නේ. ඒත් ප්‍රමාදයින ඉති එකයි සඳහන් කරන්නේ පත් වුනත් සඳහන් කරනවා. යම් ප්‍රමාදයකට පත් වනත් මේ සෝතා පන්න මාර්ගඥානය මහා පුුණ්්‍යවන්ත සිතී තියෙන ශක්තියකට අනුව බව හතකට වඩා ඉස්සර හටරන් ගන්නේ කියලා ඇත්තරම පිඩදින සෝවාන් වෙනවා කියලා කන්නේ මහ සුවිශාල කුසල කර්මය සෝවාන් වහන්සේරතියෙන සුවිශේෂී පුුණ්‍යවන්ත හිතා ඒ සෝවා නාරය මාර්ගඵලය ලබන්ඩ එත් තරම්ම සංසාර පින්තිෙන්ට ඕනෑ. මට හිතෙන්න ැහැ අපිට කොච්චර වැටහෙ දෙ කියලා මෙහෙම සඳහන් කළුත්. පිතන අපි අතීතය කර ගත්තා අකුසල් කොච්චර තියෙනවාද. ගද තෙරක් පරක් මායිමක් සීමාවක් නැති සසරකන අපි එන්නේ. සංසාරය ඇතින් ඇතට ඇති ඈතට අතීතය කරපු ඔක්කෝම පෞ්කන්දරාවල් තාම විඳලා ඉවර කරලා ඉවර කරල නෑ. සමට මීට ආත්ම සිය ගණන් වොලට හා කරපු පෞද්තියන පුළුවන් ඉවරනෑ හැබැයි ඒ පව්වලට මෙ සංසාරය මාවිසින් විදිය යුතු දඩුවම මොකක්ද කියන එක මේ වෙනකොට තීරණය කරලායි තියෙන. සතරාපායක හෙදු උපදන්නේ ඒ කාරණා දනුවන් නියම වෙලා තින් ති අපි දන්නේ කොයි විදිේහිකට මුුණදන්නඩ වෙලා ඉන්නවද කියලා. නමුත් මේ සෝවාන් මාර්ග සිත පහල වෙනවාත් එක්කම අනාධිමත් කාලයක් සංසාරෙන් මං ගෙවන්ඩති සතරාපාය ගිහිල්ල ගෙවන්ඩ තින අකුසල් සියලු මරේවල් පික්්චිලා වෙනස වෙලා යනවායි කව්දාවත් සතරපා ඇඩ වෙන්නේ වෙන්න නෑ. මේ ආත්ම හතක් උපදිනවන ආත්මහත ඇතුළේ, මනුලොවදි පල දෙන්න කරුමයක් තියෙන අන ඒ පල දෙනවා සතරාපායිදි පල දෙන්නේ ෑ අන්න ඒකයි සඳහන් කළේ අතීත අකුසල් ඔක්කොම පුළුස්සලාදානවා අනාගතයට කවදාවත් සතරාපායට න් පවුරැස් කරන්නේෙ නෑ පෞුරැස් කරගන්නෙත් නෑ අනාගතයේ පෞරැස්සන එක නවතිනව අතීතේවා හෝසි කරනවා ඉ ඒ තැනට පත්කරන මහ පුදුම සුවිශේෂී අවස්ථාවක් තමයි සෝවාන් මාර්ග සිත ලබනව කියල කියන්නේ ඒකයි මංක මේකට අතීතයේ කරගත්ත මහ බලගතු පින්තිෙන්ට ඕන කියලා ති සත්තුකත්තු පරම නම් වූ සෝවාන් වහන්සේගේ වශයෙන් ගුණේ සාකච්ඡා කරමින් තමයි අපි මේ ඉන්න නමුත් රතනසූත්‍ර දේශනාව ඇසුරෙන් සිද්ධ කරන හතලිස් හයවෙනි ධර්ම දේශනාව සඳහාවෙෙන් වෙලා තියෙන කාලයේ නිමාවෙලා නිසා අපි මේ විදිහට ධර්ම දේශනාව නිමා කරමු මෙ හිීතුරු කාරණනාාටික හතලිස් හත්තනි ධර්ම දේශනාවෙන් අපි ඉදිරියට සාකච්ඡා කරමු දේශනා මාලාව එක දිගට ශ්‍රවනය කරනකොට අපි පින්නදුන්ට ඒ කරුණු ශ්‍රවණය කරගන්න අවස්ථාව තියෙනවා. ඒමනක් පින්නතුනි අද මෙ උතුම් වූ සූත්‍ර දේශනාව ඇසුරෙන් සාකච්ඡා කෙරෙන උතුම් වූ ධර්ම දේශනාවක දායකත්වය දරන්ඩ අද දායකත්වය ගෙන කටයුතු කරන ලබන්නේ. ආසිරි මාවත බැලුම් මහර මුදුන් ගොඩ පදිංචි ලලනී දසනායක මහත්මය සහ කේකේ කුසුම ලතා මහත්මිය තුසිත් විජේවර්ධන ශිරන්ති මානන්නපපෙරුම දිල්හානී රත්න සිරි එරන්ද්‍ර දිසානායක යන මහත්ම මහත්මයෙන් විසින් උතු මරමුණ හැටියට සියලු දෙනමස් සහිපත් කරන්නේ දායකත්වයන් දැක්වූ සියලු දෙනාගේම පවුල්ලොල නිදන ප්‍රාප්තියට පත්වන සියලුවම ඥාති මිත්‍රාදීන්ට මේපින් අනු මෝදංවීවා කියලා පුුණ්්‍යාණු මෝදනා කරනවා ප්‍රර්ථනා කරනවා ලාලනී දසනායක කේකෙක් කුසුමලතා තුසිත් විජේවර්ධන ශිරන්තිී මාන්නපෙළුම දිල්හාානී රත්න සිරී එරන්ද්‍ර දිසනායක යන මහත්ම මහත්මීන්ට තුනුරුවන්ගේ අනන්තතාශිරුවාදයෙන් නෙදුක් නිරෝගි භාවයේ චිරජීවනය උතුම් වූ සද්ධර්ම දානානි සන්සේ නිරන්තරයෙන් මන්ටල බේවා.ඒ ුසලානි සංසයන්ගෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා. මෙලව කරන කියන යහපත් කටයුතු සියල්ලක් සරුව ප්‍රකාරීම සාර්ථක වේවා. ඊට අමතරව විදේශගතව සිටින, ධනුෂ්ක සිිෂාන් මදුුෂිකා මාශයෙන්, දම්සස් යන දූදරුවන්ට රත්නත්‍රී අනන්තා ශිරුවාදීන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනයේ සැලසේවා. කරන කියන හැම යහපත් කටයුත්තක්ම සරුව ප්‍රකාරයම සාර්ථක වේවා කියල දවාදරුවන්ට ආශිරුවාද කරලා තියනවා. සැදහැති පින්නොත් පිරිස පුුණ්්‍යාණු මෝදනා කළ සියලුදනාට පින් අනුමෝදන් වේවා. ආශිරුවාද කළ සියලු දෙනනාට රත්නත්‍රේ ආශිරුවාදීන්. නිදුක් නිරෝග භාවේ සැලසේවා හැම කෙනෙකුටම ප්‍රාර්ථනය බෝධියෙන් සැප් සහිත ප්‍රතිපදාවකින් අමාමහන් නිවනින් සැනසීම සඳහාම මේ කුසල් හේතුවා සනාවේවා කෙළ ප්‍රාර්ථනා කරමු ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුඥන්ang අනුමෝ දෙවා චිරං රකං තුළෝකසාාසනං දේවූ වසතුකාලී නෑ ස්‍යිය සම්පත්ති හේතුච පිත බවතුළෝ කෝචරාජා භවතු දම්මිකු.